ආයිබෝවන් දිවාංජන මොකක්ද මේ තැන? අපි මෙතෙන්ට මේ වගේ දෙයක් අද මෙතෙන්ට මේ ආවේ ඇයි? මොකද මේ වගේ තැනක් අපේ පාසලේ ඉදිරිපත් කරේ? ඇත්තටම අපි මෙතන ඉදිරිපත් කරේ සමිඳු විශේෂයෙන්ම අපේ උපතිසගුරුතුමා මේක ප්‍රධාන මුල් තැන අරන් කරේ. මේක අපි හැදුවේ අපේ ස්ටුඩියෝ එකක් ඉදිරියේ අපේ ප්‍රවෘත්ති, ඊට පස්සේ නැටුම්, ගැයුම් මේ වගේ අපේ යාළුවන්ට එක එක දේවල් කරන්න පුළුවන්. ඒ දේවල් කරන්න වේදිකාවක් නැතුව තිබ්බ අපේ ස්කෝල්ට. ඊට පස්සේ වේදිකාවක් වගේ එකක් තමයි දැන් අපි මෙතන හදලා තියෙන්නේ. ඔව් දිවන්නේ. ඒ නැටුම්, ගැයුම්, ඒවා ඉතරද කරන්න පුළුවන් මෙතන? තව තවත් දේවල් කරන්න පුළුවන්ද? ඔව් පුළුවන්. අපිට මෙතන ඕනනම් නිවේදනයක් කර හැකි, සංවාදයක් කර හැකි, වාද විවාද කර හැකි, ඒ වගේ අපිට ගොඩක් දේවල්. ඒ කියන්නේ අපිට සාමාන්‍ය ටීවී චැනල් එක ඒ වගේ බලන්න පුළුවන් ගොඩක් දේවල් අපිට මෙතන කර හැකි. ඒ වගේ දේවල් ගොඩක් කරන්න තමයි අපේ උපතිසගුරුතුමා මේ වගේ තැන හදලා තියෙන්නේ. එතකොට දැන් අපි මේ වගේ දෙයක් කරනවා කියලා අපේ පාසලේ සිසුන් විතරනේ මේ දැනුවත් වෙන්නේ. අපි කොහොමද අනිත් අන්තර්ජාලයටත් මේ දැනුම් දෙන්නේ? ඔව් අපේ WhatsApp සමූහයක් තියෙනවා. ඒ WhatsApp සමූහය හරහා හරි අපේ Facebook සමූහයක් තියෙනවා. ඒක හරහා හරි YouTube channel එකක් තියෙනවා. ඒ වගේ අපේ ගොඩක් අන්තර්ජාල පහසුකම් තියෙනවා. අපේ යාළුවන්ට දේශීය ප්‍රවෘත්ති, නැටුම්, ගැයුම් මේ වගේ ගොඩක් දේවල් මේ අපේ අන්තර්ජාලය අපේ මේ වෙබ් පිටුව හරහා මේකට අපිට සම්බන්ධ වෙන ඕනම යාළුවෙක් අපි. ඔව් දියන්නේ. ඊට පස්සේ දැන් මෙතන අපේ නංගිල මල්ලා අයියා ලක්කලාද මෙතන එක එක ඉදිරිපත් කිරීම කරනවානේ. අපි ඒවා ඉස්සරහට බලන්න පොදි යන්නේ. දැන් අපි ඉස්සෙල්ල කතා කරේ මෙන තැනගෙන මේ තැන මොකක්ද කියන්නේ? එතකොට අපේ පාසලේම තවත් මේ ස්ටුඩියෝ එකේම කොටසක්ද මෙතන? ඔව් සමි, මෙතන තමයි අපේ බෑග්ග්‍රවුන්ඩ් එක. ප්‍රධාන බෑග්ග්‍රවුන්ඩ් එක තමයි මේක. මේක අපේ ග්‍රීන් ස්ක්‍රීන් එක. අපිට ග්‍රීන් ස්ක්‍රීන් එක වැදගත් වෙන්නේ මොකද? ග්‍රීන් ස්ක්‍රීන් එකට අපිට ගොඩක් පස්තල ගන්න පුළුවන්. අපිට විශේෂයෙන්ම ගත්තොත් ගොඩාක් පස්තල. ඒ කියන්නේ අපේ දැන් ওই නැඩුම් ගැවුම් වගේ දේවල් වලට ගොඩාක් පස්තල අපිට මේකෙන් පහසෙම ගන්න පුළුවන්. ඔව් දියන්නේ. දැන් එතකොට මෙතන මේ ෆිල්ම් එකක් යනවා කියන්නේ. දැන් ෆිල්ම් එකේ බෑග්ග්‍රවුන්ඩ් එකට මේක ගන්න පුළුවන්ද අපිට? ඔව් ගන්න පුළුවන්. මොකද දැන් ප්‍රසිද්ධ මූවිස් වලම පස්තල සැකසුම ඕගොල්ලෝ බැලුවොත් ගොඩක් වෙලාට යාළුවෝ මේ බලා ගන්න තියෙන්නේ ග්‍රීන් ස්ක්‍රීන් එක. විශේෂයෙන්ම ඔය ත්‍රාසජනක ගොඩක් එතකොට දැන් අපේ පාසලේ නංගිලා මල්ලිලාටද අපේ අයියලා අක්කලාටද මේ තැන ඉතාමත් වැදගත් වෙන තැනක් අපේ උපතිස්ස ගුරුතුමා හදලා තියෙනවා. ඔව් දියන්නේ. අපිට තව මොනවා හරි මෙතනින් මේ වටහා ගන්න තියෙද? ඔව් ග්‍රීන් ස්ක්‍රීන් එක සාමාන්‍යයෙන් අපිට දැන් මේ ග්‍රීන් ස්ක්‍රීන් එක ගත්තට පස්සේ ග්‍රීන් ස්ක්‍රීන් මම කලින් කිව්වා ග්‍රීන් ස්ක්‍රීන් එකේ ගොඩක් පස්තල ගන්න පුළුවන්. ඒ පස්තල වලට ෆිල්ම් වගේ විතරක් නෙමෙයි. අපිට දැන් ගොඩක් වෙලාවට අපිට දැන් සාමාන්‍ය වීඩියෝ ක්ලිප් එකදී අපිට වන අසිරිය වගේ එකකදී දැන් අපි ප්‍රවෘත්තියක් ඒ වගේ වනාසිරිය වගේ එකදී මෙතන අපිට ගන්න පුළුවන් මේ ඒ වනේ තියෙන ඡායාරූප මේ ග්‍රීන් ස්ක්‍රීන් එකේ. ඒක මම ගොඩක් වැදගත් කිව්වේ ඒකයි. ඊට පස්සේ අපි ප්‍රවෘත්ති කියනවා නම් ඒකේ පසුතලයේදී අපිට ගන්න පුළුවන් මේ ග්‍රීන් ස්ක්‍රීන් එක. අපිට ග්‍රීන් ස්ක්‍රීන් එක ගොඩක් වැදගත් වෙන්නේ යන්නේ හිංසම. හොඳයි. දැන් අපි එළියේ දැන් අපි ඉස්සෙල්ලා ඔයගොල්ලෝ අපේ කලින් වීඩියෝ වල බලන්නත් අපි කෙසෙල් පැල වගාව සිදු කරා. ඒ වගාවේ දැන් එතන තවත් අපි වගාවක් කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඒ වගාවට ඒ වගාව සඳහා තවත් වගාවක් අපිට මේ වීඩියෝ කරලා මෙතන අපිට හැදින්මින් වගේ දෙයක් කරන්න පුළුවන් දියන්නේ. ඔව් පුළුවන්. අපිට වීඩියෝ ක්ලිප් එකේ මේ ග්‍රීන් ස්ක්‍රීන් එකටම දාලා අපිට ඒ වගේ දෙයක් කරන්න පුළුවන්. මොකද ග්‍රීන් ස්ක්‍රීන් එකෙන් අපිට ඕන පස්තලයක් ගන්න පුළුවන්. ඒකනේ ඒක ගොඩක් වටින්නේ අපිට. ඔව් දියන්නේ. එහෙනම් අපි දැන් අපේ මේක හඳුන්නපු යහලෝ එහෙලියටිකුත් ඉන්නවා. අපි ඒ ටිකත් බලමු. ඔය දියන්නේ. දැන් අපි බලමු අපි මේ අපි මේක මේ ස්ටුඩියෝ එක සකසන්න අපිට මේ මෙතන ප්‍රධානත්වයෙන් දරපු ගුරුතුමියද මේ අයියලක්ලාද නංගිල මාලියද අපිට සියලුම දෙනා මේකට උදව් කරන්න දියන්නේ. අපිට පොඩ්ඩක් ඒ කට්ටිය හඳුන්වා දෙමුද? ඔව් විශේෂයෙන්ම අපේ විදුහල්පතිතුමිය. මේ විදුහල්පතිතුමිය අපිට මේක ඉදිරියට කරගෙන යාම සහ අපිව ධෛර්යමත් කරා ගොඩක්. ඒ හින්දා අපිට මේක ගොඩක් මේක අපිට කරගෙන යන්න පහසු වුණා. ඒ වගේම අපේ මේ නියෝජ්‍ය විදුහල්පතිතුමා සමන් සර්ත් මේකට අපිට ගොඩක් උදව් වුණා. එතුමා තමයි මේ අපේ අපි කලින් පෙන්නපු ග්‍රීන් ස්ක්‍රීන් එක ඒ වගේ මේ ගොඩක් දේවල් අපිව ධෛර්යමත් කරේ ගොඩක් වෙලාවට. එතුමා තමයි එතුමා අපිවත් මේ වෙලාවකට හම්බෙලා අපිට ධෛර්යමත් කරනවා. සමිඳුරන් ඒවා දන්න ඇති. ඊට පස්සේ අපේ ඉසුරු සර් ගත්තට පස්සේ අපේ මේ
අපි කලින් පෙන්නවාගේ මේ හැම තැනව ආලේපන ආලේප කරන්න ආලේපන ගොඩක් සම්පූර්ණයම ලබා දුන්නේ එතුමා. ඊට පස්සේ අපේ තව එතනින් ගියාට පස්සේ අඹතලාව සර්. අඹතලාව සර් තමයි අපේ මේ කෘෂි ඒකකේ, අපේ කෘෂි මිත්‍ර ගෲප් එකේ කෘෂි ඒකකේ සම්පූර්ණයෙන්ම බාර අරගෙන වගේ ඒක සම්පූර්ණයෙන්ම ඒකේ තියෙන විද්‍යාත්මක තොරතුරු අපට පැහැදිලි කරේ. ඊට පස්සේ අපේ මේ ඉස්කෝලේ ඉන්න සෑම ගුරුතුමී, ගුරු මහත්මියක්, ගුරු පියෙක් ඒ වගේ ඔක්කොම කට්ටිය අපට මේ ගොඩාක් කරලා උදව් කරා. අපිට මේ පුටු එහෙම ගොඩක් වෙලාට ගන්න අපිට උදව් කරේ අපේ IT මිස්. ඊට පස්සේ මේ හැම දෙයකටම වගේ අපේ ඉස්කෝලේ ඉන්න හැම ගුරුවරයෙක්ම ගොඩක් වෙලාට අපිට සහයෝගය ලබා දෙනවා. අපිව ධෛර්යමත් කරලා දිනවා. ඒ වගේම අපේ පාසලේ ඉන්න සිසු සිසුවියන් ඒගොල්ලෝ ගත්තට පස්සේ මේ දම් තිරය, ඊට පස්සේ මේකේ තීන් තාලේපන කරන්න, ඊට පස්සේ මේකේ තියෙන ඔය සමහර ගොඩක් කියන්නේ ගොඩක් දේවල් වලට අපේ මේ පුටු හදන්න, ඊට පස්සේ අපි මල් පොච්චි හදලා දිනවා, ඒ වගේ ඒවා හදන්න, අපේ පැල සිටවන්න, ඒ වගේ ගොඩක් දේවල් වලට අපේ ඉස්කෝලේ සිසු සිසුයන් උදව් වෙලා දිනවා. 10 බීශේණී අක්ක කෙනෙක් තමයි විශේෂයෙන් මේ දම් තිරය ගැන දෙන්නේ. ඒක අපට ගොඩක් ප්‍රයෝජනවත් වුණා. මොකද මෙතනින් එන ආලෝක කම්බය පාලනය කරන්න පුළුවන් ඒකට. ඒ හින්දා අපිට ඒ වගේ ගොඩක් උදව් හම්බුණා ඉතින් අපේ ඉස්කෝලේ. මුදියන්නේ නෝ කලින් කිව්වා වගේ අපේ අඹතලාව ගෲප් යානා කෘෂිකේ ප්‍රධානියා අපිට කෙහෙල්පල වගාවේදී එතුමා විශාලත්වයෙන් අපිට පුළුවන් තරමින් ජීව විද්‍යාවෙන් අපිට කෙහෙල්පල ගැන විස්තර කරලා දුන්න දිව්‍යාඥන මුදියන්නේ. අපිට මේ ස්ටුඩියෝක විශාල වැදගත්කමක් අපිට මේ ස්ටුඩියෝ එක දියන්නේ. අපිට මේකෙන් මේ ගන්න ප්‍රයෝජන ටිකත් අපි ඔයා ඉස්සෙල්ලා අපිට හඳුන්වා දුන්නා. ඔව් දියන්නේ, අපි මේකට තව සහයෝගය ලබා දුන්නේ කවුද දියන්නේ? අපේ පාසල ගැන ගත්තොත් සමිදු අපේ පාසලේ එක්කෙනෙක් දෙන්න කියලා වෙන් කරන්න බෑ. මම කිව්වා වගේම අපේ පාසලේ ඉන්න සියලු සිසු සිසුයන් වගේම ගුරු මහත්මයින්, මහත්මයන් ඒ ඔක්කොම කට්ටිය අපිට මේ කෘෂි ඒකකේ වගේ මේ ස්ටුඩියෝ එක අපේ මේ ඉදිරි වැඩ සඳහා ඒගොල්ලන්ට පුළුවන් උපරිම සහයෝගය දීලා තියෙනවා. ඉතින් අපි ඒකට සතුටු වෙන්න ඕනි. අපිට කියන්න තියෙන ඉතින් ඒ හැමෝටම ගොඩාක් ස්තුතියි අපිට මේ කරපු දෙයට. අපිට මේ වගේ දෙයක් කරගන්න සහය දුන්නට හැමෝටම ගොඩාක් ස්තුතියි කියලා කියන්න තමයි තියෙන්නේ. උදිවියන්නේ ඒ වගේම අපේ පාසලේ නංගිල මල්ලිලාගේ අයියා ලක්කලාගේ ඉතාමත් වැදගත් හැඟිච්ච හැකියාවන් තියෙනවා ඔවුන් අතර. ඒවා අපිට ඉතාමත් ආසාවෙන් අපි බලා සිටීමට තමයි සූදානම් ඉන්නේ. අපි ඒවා බලාගන්න ඉදිරි වීඩියෝ වලින් හම්බෙමු. ආයුබෝවන්.